ලංකයික පේගසස් තොර රටාව. පේගසස් එනු ග්‍රීක පුරාවෘත්තවල උතුරු අහසේ පිහිටි තාරකා මණ්ඩලයක් වන අතර ග්‍රීක පුරාවෘත්තවල එන පියාපත් සහිත අශ්වයාගේ නමින් මෙම තොර රටාව නම් කොට ඇත. එය දෙවන සියවසේ තාරකා විද්‍යාඥ ටොලමි විසින් ලයිස්තුගත කර ඇති තාරකා මණ්ඩල 48න් එකක්. මහා වලසායනු තුරුහසේ තාරකා මණ්ඩලයක් වන අතර ඒ හා සම්බන්ධ මිත්‍යාවන් ප්‍රාග් ඓතිහාසික යුගයට ඇත්වේ. එහි ලතින් නමේ තේරුම විශාල වලසායන්නයි. මෙය දෙවන සියවසේදී ටොලමි විසින් ලයිස්තුගත කරන ලද මුල් තාරකා මණ්ඩල 48න් එකකි. අද එය නූතන තාරකා මණ්ඩල 88න් තුන්වෙනියයි. මහා වලසා මූලික වශයෙන් හැඳින්වෙන්නේ එහි ප්‍රධාන තාරකා 7 තාරකාවාවෙනි. එය බිග් ඩීප වැගන් චාල්ස්ගේ වයින් හෝ නගුල් ලෙස නම් කර ඇත. විශේෂයෙන්ම මහවරසාගේ තාරකා විඤ්ඥාසය කුඩාවලසාගේ හැඩේ අනුකරණය කරයි. එහි ඩූපේ සහ මෙරැක් නම් තාරකා දෙකක් වර්තමන ද්‍රවතරුව වන ඌරස්මයිනර් හි ද්‍රවිය පිහිටීම දෙසර සංචලන දෛශක ලෙස භාවිතා කළ හැකිය. මහාවලසා වසර පුරාම උතුරු අර්ථගෝලේ බොහෝ ප්‍රදේශවලින් දෙකිය හැකි අත්තර මධ්‍ය උතුරු අක්ෂාංශවලට ඉහලින් දැක්ගත හැක. දකුණු අක්ෂාංශ තුළින් ප්‍රධාන තාරකා දැක්ගත නොහැකි නමුත් තාරකා මණ්ඩලයේ දකුණු කොටස නිර්මීමේ හැකියාව පවතී. අංක 4 ඔරායන් තරු රටාව. ග්‍රීක පුරාවෘත්තවල ඔරායන් යනු යෝධ දඩයක් කරුවෙකු වූ අතර සියලු තාරකා අතර ඔරායන් ප්‍රධාන තාරකා මණ්ඩලයේ ලෙස හඳුන්වයි. පැරණි මූලාශ්‍රයන් ඔරායන් පිළිබඳ විවිධ කතා පළ කර ඇත. ඔහුගේ උපත පිළිබඳ ප්‍රධාන අනුවාද දෙකක් සහ ඔහුගේ මරණය පිළිබඳ ප්‍රධාන අනුවාද කීපයක් පවතී. ශ්‍රීක මිත්‍යාවේදී ඔරායන් යනු අතිවිශිෂ්ට අත්භූත ශක්තිමත් දඩයක්කරුවකි. උපත ලැබුවේ ගෝගොන්වරයෙකු වූ යුරියල් හා පොසීඩන් ළඟයි. පෘථිවියේ සිටින සෑම සතෙකුම මරා දමන බව පැවසීමට
නිර්භීත වූ ඔරයන් ගයියාගේ කෝපය එක් මිත්‍යාවකින් විස්තර කෙරේ. කෝපයට පත් දේවතාවිය ඔරයන් මැරීම සඳහා ඔරයන් සමග ලියෝතරු රටාව සාමාන්‍යයෙන් නිරූපණය වන්නේ දෑකැත්තක හැඩයෙනි. ලියෝතරු රටාව ප්‍රධාන තාරකා හයකින් සෑදී ඇත. ඒවා නම් එප්සිලෝන් ලියෝනිස්, මුලියෝනිස්, සීටා ලියෝනිස්, ජීටා ලියෝනිස්, ගැමා ලියෝනිස්, ඒටා ලියෝනිස් හා ඇල්ෆා ලියෝනිස්. සිංහයාගේ වලිගය සලකුණු කර ඇත්තේ බීටා ලියෝනිස් වන අතර ඔහුගේ ශරීරයේ අනෙක් කොටස් ඩෙල්ටා ලියෝනිස් හා තීටා ලියෝනිස් විසින් නිරූපණය කරයි.